මේ අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂපාඨය. අහන්නකො කතාව චාරූප ගොඩක් එක්ක පත්තරේ ප්‍රධාන ශීර්ෂපාඨය අද ඇවිත් තියෙන්නේ. නදීම් කාශිග්ගේ හැවුලුක් සිටි නිවාස සංකීර්ණයේ සුපිරි මද්‍රව්‍ය තිප්පල ඇල්ලූ STF මෙහෙයුම මද්‍රව්‍ය ජාලයෙන් අල්ලස්කත් නම් වැලක් හේමන්ත රන්දුරුලිය. නදීම්ගේ ප්‍රධාන ගෝලයෙක් වූ හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කෝටි 7ක දේපළ සමග කොටු වෙලා මෙරට ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශ්‍රීරාන් කාශික් නැමැත්තාගේ පුත්‍රයා වන නදීම් කාශික් විසින් කොළඹ හැබ්ලොක් සිටි නිවාස සංකීර්ණයේ සුපිරි නිවසක පවත්වාගෙන ගිය මද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ වැටළු පොලිස් විශේෂ කාර්ය බලකාය රුපියල් කෝටි 7ක පමණ දේපළ සමග ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මද්‍රව්‍ය ජාවාරම් වැලක තවත් තොරතුරු හෙළිදරව් වෙලා තිබෙනවා. නදීම් කාශික් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගෙන් බේරී පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කළා තියෙනවා. මේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ නදීම්ගේ මෙරට මද්‍රව්‍ය ජාලය පවත්වාගෙන යන ජාවාරම්කරුවෙක් වන අතර ඔහු පොදුජන එක්සත් පෙරමුණ කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු බව පොලිසිය කියනවා. මේ අතර ශ්‍රීරාන් කාශික්ගේ පුත්‍රයා වන නදීම් කාශික් මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන බවද මේ වන විට හෙළි වී තිබෙනවා. මේ මද්‍රව්‍ය ජාවාරම් පවත්වාගෙන ගිය සුපිරි නිවසේ තිබී මද්‍රව්‍ය බෙදාහරිනු ලැබූ පුද්ගලයන්ගේ නම් ලැයිස්තු අඩංගු පොතක් සහ පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ පුද්ගලයන්ට අල්ලස් මුදල් ලබා දුන් ලැයිස්තුවක්ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් අතට පත් වී තිබෙනවා කියලා දාලා තියෙනවා. දැන් කතා කරමු හොඳට. එකක් නෙමේ හොඳ දෙකක් කතා කරමු. එකක් අපි මේ අල්ලන නිලධාරීන්ට අපි ප්‍රශංසාව පිරිනමමු. යුක්තියේ මෙහිුමේ සාධනීය කාරණා පිළිබඳව අපි ගෞරවය දෙන්න පසුබටවන්නේ නැහැ, මැලිවන්නේ නැහැ. ඒ අල්ලන ඇල්ලිල්ලට අපි ගෞරවයේ ප්‍රශංසාව පිරිනමන්නට මේක අවස්ථාව කරගන්නවා. ඒ එකක් මං කියන්නේ දෙකක් කතා කරමු කියලා දෙවන්න. දැන් මෙතන සමහරුන් ගැන කියනවා අල්ලපු එක්කෙනා එක්කෙනෙක් ගැන කියනවා පොහොට්ටුවේ කොටකාවත්ත මුල්ලේ ඒරියාවේ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් කියලා. තවත් එක්කෙනෙක් කියනවා එයා දේශපාලන ධාරාවකට සම්බන්ධයි කියලා. ඊට කලින් ප්‍රධාන පෙළේ කොළඹ කුඩු ජාවාරම් සිදු කරන කෙනෙක් ඇල්ලුව පුවතක් දාලා එයාගේ පුතා මොකද්දෝ දේශපාලන ධාරාවක තන්තුරක් දරනවා කියලා කිව්වා. එහෙමනම් මේ පිටිපස්සේ ඉන්න දේශපාලඥයන් අල්ලා ගන්න බැරි කමක් වෙන්නේ නැහැ. එතකොට මේ ජාවාරම් කාර්යයන්, මේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන්, මේ පාතාලයන් දේශපාලන හෙංචයියන් බවට පත් වෙලා දේශපාලන පක්ෂවල යම් යම් තන්තුරු දාලා Tamanට බැරි නම් පුතාට තන්තුරක් කරන් දීලා ඒවයින් ඡන්දේ ඉල්ලන්න කටයුතු කළා කරන්නේ කාගේ අනුදැනුම ඇතුවද සම්බන්ධය ඇතුවද? එතකොට මුකුත් දන්නේ නැති තොත්ත බබාලා දේ දේශපාලන පක්ෂවල ඉන්නේ මෙන්න තැන. මෙතැනින් ඉස්සරහට ගියොත් මේ ජාවාරම් වලට සම්බන්ධ දේශපාලඥයන් කොටු කර ගැනීම අපහසු නොවෙනු ඇති. මේ වගේ ගෑවුණු අයට ඒ දේශපාලන පක්ෂවල තන්තුරු දෙන්නට පසුබිම සකස් කළේ කවුද? එතනට එක්කන් ගියේ කවුද? තල්ලු කළේ කවුද? හොයාගෙන යන්න ගොඩක් දේවල් අල්ල ගන්න පුළුවන්. පැහැදිලි නේද? ඒකයි මං දෙකක් කියන්න තියෙනවා කියලා කිව්වේ.